ඔබතුමාලා දන්නවා ලංකාවේ මේ පාතාලය මෙහෙව්වේ අපේ බන්දනගාරය. ඒ වගේම පාතාලය මේ 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 රට පුරාම මද්‍රව්‍ය කුඩු මේ සියල්ලම මෙහෙව්වේ අපේ බන්දනගාරය. බන්දනගාරය ඇතුළට හිතලම පාතාලේ සමහර නායකෝ සමහර අවස්ථාවල ආරක්ෂාව සඳහා යන. බන්දනගාරයේ අවුරුදු එකහමාරක් විතර මේ ඒ ඒ මේ සැප සම්පත් ඉදුම් කළේ කැටියට මම දන්නවා බන්දනගාරයේ සමහර මේ පාතාල නායකයන් උදේට මේ එන විසිට් එක කියලා කියන්නේ උදේ එන විසිට් එකක වටිනාකම රුපියල් ලක්ෂයක් විතර ඒ කාලේ ඔය මං කියන්නේ 2005 2006 විතර රුපියල් ලක්ෂයක් විතර ඒකේ විස්කි එනවා ඒකේ බ්‍රැන්ඩි එනවා ඒකේ චීස් එනවා ඒකේ කේක් එනවා ඒකේ සීලම දේවල් එනවා ඒ කාලේ ඒ නායකයෝ ආපුවම මටත් හරි වාසි මොකද මටත් ඒව දෙනවා මටත් ඒකේ පංගුව ගෙනල්ලා දෙනවා එහෙම තමයි තිබ්බේ ලක්ෂ බං කැල්ල පවා මේ 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 කිරිපිටි පවා සාමාන්‍ය වෙළඳපළේ මිලට වඩා හිරේ ඇතුලේ ලාභයි ඒ මොකද ඒ විසිට් වලින් එන ඒවා ඒවා රුපියල් 5ට 10ට විකුණන ඉතින් ඒක නිසා අරක බෝතලෙත් දෙන්න ලාභයි. ඉතින් ඒ වගේ තිබ්බ බන්දනාගාරයක් අද සහ මුලින් සුද්ධ කරගෙන යනවා ඔබතුමාලා දන්න. ඒ වගේම අද මේ මේ පාතාලය වේගෙන් අවසන් කරමින් යනවා. ඒ වගේම ඔබතුමාලා දන්නවා කුඩු අසංගතය අපේ රටෙන් සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කිරීමේ යෝධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමති අවසානයේ එතුමා මේ ශ්‍රී ලංකා බිමේ ඉපදිච්ච හැම මිනිසෙකුටම ඉඩම් කැබැල්ලක් දෙන්න ඕන මේ බිමෙන් කියලා තීන්දුවක් අරගෙන සැමට වම් බිමේ උරුමය ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා දැන් අපි ඉඩම් නැති අපේ මිනිසුන්ට ඉඩම් බෙදන්න පටන් අරගෙන තියෙනවා නුවරඑළියේ මේ ප්‍රශ්නේ දැටි ලෙස තියෙනවා හඟුරන් කැත බලපනේ වගේ මේ මේ හැටන් අපිට මේ කොත්මලේ මාස්කෙලිය වගේ තැන්වල නූරෙලිය මොකද වතු ආර්ථිකයේ විසින් අපේ පාරම්පරික ගම්මාන අපේ වතු අපේ වැව් සේරම මංකොල්ල කෑම ඒ නිසා අපට පාරම්පරිකව තිබ ඉඩ කඩන් අපට සන්නස් වලින් තිබ ඉඩ කඩන් ඒවා අපිට නැතු අපේ පවුල් තුනත් එහෙම මහ විශාල නැවක් විශාල වෙල්ලයක් විශාල වතු එහෙම මේ මේ සන්නස් වලින් තිබේ පාපා නැති වෙලා දැන් ගම්පුරු කිරීමේ ව්‍යාපාරය යටතේ මේ ඉඩම් නැති අයට ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන තියෙනවා. ඒක ජනාධිපතිතුමාගේ අදහසක් හැටියට එතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ මේ ලක්බිමි උපම් මිනිහෙකුට මේ ලක්බිමි උරුමය දෙන්න ඕනයි කියන පදනම යටතේ දැන් අපි ඉඩම් දෙනවා. රජයේ ප්‍රමාද වෙනවා නම් අපි ඉතින් ලනු ගහලා බෙදලා දීලා පස්සේ ඒකට අවශ්‍ය මේ නීත්‍යානුකූල ප්‍රතිරප්පු සාධක ලබා ගැනීමේ ක්‍රමවේදයක් පටන් අරගෙන තියෙනවා. ඒ සමාන ඔබතුමාලාට කියන්න කැමති ආර්ථිකය අපි ඉතාම දරුණු ව්‍යසනයක තියෙන්නේ අපේ සෞඛ්‍ය තත්ත්වයේ වගේ. අපේ සංචාරක ව්‍යාපාරේ අපේ විදේශීය රටවල වැඩ කරපු අපේ තරුණයෝ අපේ දරුවෝ අපට උපු මුදල් ඒ වගේම ඇඟලුම් කර්මාන්ත ශාලාවල අපි නිෂ්පාදනය කරපු රෙදිපිලි අලෙවි කරලා අපි ගත්ත මුදල් මේ සියල්ලම හිර වෙලා වැටිලා තියෙනවා. ඒ වුණත් මම කියන්නේ සතුටුයි. breaking.lk